ඉන්නතුනේ අපි මේ දිනවල මේ දේශනා මාලාවෙන් උතුම් වූ පරාභාව සූත්‍රයේ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවන් වල කරුණු සාකච්ඡා කළා. ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්මදේශනා හතක් විතර ඔබ මේ වෙනකොට ශ්‍රවණය කරන්න යෙතුලා. අද අපි සූදානං වෙන්නේ පරාභාව සූත්‍රයේ ඇසුරෙන් සිදු කෙරෙන අටවෙනි ධර්ම දේශනාව සිදු කිරීම සඳහා යෝ බ්‍රාහ්මණන්වා සමනඟවා අ්ඥන්වාපි වනි වනිකා මුසාවාදයන වංචීතිී තන් පරා්‍රවතුවම මේසූත්‍ර දේශනාව මේ ගාතාවෙන් සඳහන් කරන්න පිනතන ඉතා විශේෂ කරුණක් ඒ හැම කරුණක්ම විශේෂයි මේ කාරණාව අපිට වර්තමානය බ්‍රහෝම ප්‍රායෝගිකව දකිින්ඩ ලැබෙන තැනක් මේක සරල තේරුම තමයි යෝ බ්‍රාහ්මණංවා සමනංවා යම් කෙනෙක් ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණවරු ගතන සඳහන් කරන්නේ සමිතපාපී බාහිතපාපී පහකරන ලද කෙලෙස් ඇති බ්‍රාහ්මණවරු ශ්‍රමණවරු ශ්‍රමණයන් වහන්සේලා ලඟට ගිහිල්ල හෝ අන්ඥන්වාපි වනිබ්බක එහෙමනතං වෙනත් සිල්වතුන් ළඟට ගිහිල්ල හෝ එහෙමත් නැත්තං ඔය දුගීමගේ යාචකාදීන්ට හෝ යම් පොරොන්දුවක් දෙනවනං කැමති දෙයක් ඉල්ලන්ඩ අපි ඕනෑම දෙයක් ලබා දෙන්නම් කියලා එ ඔොට කරණාව බොහෝ වෙලාවට මිනිස් සමාජයෙන් අපිට දකිට ලැබෙන එහෙම කියනව හුන්ක් දෙනා ැ ශ්‍රමණ බ්‍රහ්මොලවරු ළඟට ගිය හමනං අපි සාමාන්‍යයෙන් මේවාගේ කරුණු සමහරයි කියනවා භික්ෂූන් වහසෙල සම්බන්ධයෙන් කරුණු දක්වනකොට ඇ කැපකරු දායකව් කියලා බොහෝම උනන්දුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් දායක පිරිස් භික්‍ෂූන් වහසලට සඳහන්කරනවා ස්වාමීණී ඔබෝහන්සේලාට යමක් අවශ්‍යනං ඒ ඕනෑම මොහොතක අපිට මතක් කරන්න. ඒ ඕනෑම දෙයක් කරලා දෙට අපි බැඳි ලැයින්නවා. කැපකරු දායකයව හැටියට අපිව බාර ගණ්ඩ කියලා. එහෙම ඉල්ලීම් කරන අවස්ථාවලුත් තියෙනවා. ප එහෙම ශ්‍රද්ධාවන්තයෙන් ඉන්න නිසා තමයි භික්ෂූන් වහසේලාට සිල්ගුණ සම්පූර්ණ කරගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවන්කම තියෙන් භික්‍ෂූන් වහසලා මනාව තමන්ගේ සීලයේ ආරක්ෂා කරගන්නකොට ඒක දායකයන්ට මහපුදුම ලාභයක් ඔ දායකැන්ට ගොඩාක් පින් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා එති ඒ කරුණු දන්න දායක පිරිස් තමයි අපි කැපකරුවන් සේ සලකනසෙක්ුවා අවශ්‍ය ඕනෑම දෙයක් අපට කියඩ ස්වාමීණි කියලා ඉල්ලීම් කරනවා ඒක හරීම වටිනෝ නමුත් පිනතින ඒ ඉල්ලීම ප්‍ර්ඥාගෝචර ඉල්ලීමක් වෙන්ඩෝල මං ප්‍රඥාගෝචරයි කර සඳහන් කළේ ස්වාමීණි යම් අවශ්‍යතාවයක් තියෙනවා නං අපිට කියන්ඩ ඒ අවස්ථාවට අපිට පුළුහන් හැටියට අපි සම්පූර්ණ කරලා දෙන්න උත්සාහ ගන්නවා කියලා වගේ කියනවා නං කාරණනාව හරි ප්‍රඥාගෝචනයි අපි එකට හේතුත්්ටිකක් සාකච්ඡාය කරම් එතකොට මෙතන සඳහන් කරන්නේ යෝ බ්‍රහ්මණංවා සමනන්වා අන්්‍යං වාපිවලිබ්බක යම් කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ළඟට ගිහිල්ලා එනත අ්‍ය කෙනෙක් ඟට අ්‍ය සීලවන්තයක් ළඟට ගිහිල්ලා මේවාගේ ප්‍රකාශයක් කරනවනන් නෑම දෙයක් කියන්න අපි සපුරලා දෙන්නම් කියලා එම නැත්තන් දුගීමගේ යාචකාදීන්ට හෝ වේවා අවශ්‍ය දෙයක් සම්පූර්ණ කරලා දෙන්නම් කියලා පොරොන්දුවක් දීලා පස්සේ ඒක අමතක කරනවාන මගහරි නවන අත්හරල දානවානං ඒක මේලෝකෙ පරිහානයේ මකයක් කියල සඳහන් කරනවා පරාභව සූතරයේ පරිහානියට කාරණාවක් කියනක විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ Rරයන් වහන්සේලාට දෙන පොරුන්දුව පෘතජ්ජන සේලවන්තයන් වහන්සේ ට දෙන පොරොන්දුු ඒ වගේ පොරොන්දුනක් පිින්න්නතුන උල්ලංගනය කරන එක ඉතාම බරපතලයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ කාරණාවදී මනාසිහිකල්පනාවක් ඒ දා කියල්ළඟ විශේෂයෙන් තිබිය යුතුයි. ැම පිතුනි අර මතක් කරනවා අපිට අපේ මහාබෝෂතාාණන් වහන්සේ එක අවස්ථාවක සිවි රජතුමා සිවි ජාතකීම පැහැදිලි කරන්න සිවි රජ්ජුරු හැමදාම දන් දෙනවා දින පතාම දන්සල් හයක් පවත්වනවා. එක දවසකට එක දන්සැලක කහවනු ලක්ෂයක් වියදැන් කරනු ව දවසට හවන් ලක්ස හයත් ගිය දැන් කරනවා එක දවසක් සුවද පැනිික් නාලා මෙ දන්සැල් බලන්ට යන දවස සාමාන්‍ය මාසයේ දවස් අටකට සැරයත් රජිරුව දන්සැල් කරා ගමන් කරනවාඒ වගේ කටයුතු කොහොමද වෙන්න කියලා බලන්ට එදා සුවඳ පෙනනිික් නාලා තමන්ගේ පිරිස සූදානන් වෙලා ගමනට පිටත් වෙලා එනකම් රජ්ජිරූ ඉස්සර හාසනය එක වාඩි වෙලා අධෂ්ඨාන කරනවා මම මේ බාහිර වස්තු වනං ඕන තරම් දන්දීලා තියෙනවා. මේ ලෝකේ මම නොදුන්නා කියට තරම් දෙයක් බාහිර දේවල් නැති තරන් නමුත් ඒකකින්වත් ම සතුටු නෑ ම මේ වෙලාවෙ සතුටුයි මගේ මේ ශාරීරික අභ්‍යන්තර දෙයක් දන්දෙන්ට තියෙනවනම් මට ඒක මහ පුදුම සතුටක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ කයේ අභ්‍යන්තර යමක් මගින් ඉල්ලනවනං ඒක මොන ලාභයක්ද කියලා කල්පනා කර කර තම ඉන්නේ ඉති මේ සිතවිල්ල දැකිනව සක්ක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ කල්පනා කරනවා සිවි රජ්ජරුවෝ කල්පනා කරන මේ දානේ අභ්‍යන්තර දෙයක් දෙඩන හිතන්නේ ඇත්තටම දෙනව මද ඉල්ලුවොත් දෙන්ඩ මද කියලා බලන්ඩඕන කියලා රජර පරිසත් එක ඇතාගේ පිටේ නැගල ගමන ආරම්භ කරලා ඉතියෙන්නේ සක්‍ර දේවේන්දරියෝ අන්දයකුගේ වෙස්සරගෙන රජ්ජරුව එන පාරී මදක් උ ස්ථානයක වාඩි වෙලා රජරුව එනවා දකිනකොට ජයස්්‍රී මහ රජ කියලා රජරුවට ආශිරුවාද කරලු. එතකට රජරුව හැරිල බලන්නො කකුද කියලා. බලහම මේ අන්ද පුද්ගලය කින්නේ රජ්ජිරුවත් ඔහුට ආශිරුවාද කරලා ජුරු අහනවා ඔබට මග මොකත් වොමන අද මේ වෙලාවි කියලා ඇති ඒලාවි සඳහන්කරනවා මහරජය මට වෙන දෙයක් නෙමෙයි මට අවශ්‍යම දෙයක් තියෙනවා මොකක් දෙකලා හපම කියනවා මහරජය ඔබට නැං ඇස් දෙකක්ම තියෙනවා ඒවනාට ලෝකෙ බලන්ද මට එක හැක්කොත් නෑ පුළුවහන්න්නම්මට ඇහැක් දන්දට කියලා සිවි රජ්ජරුවන්ට ඇතිවෙච්ච සතුට මෙච්චරයි කියලා වචනවලින් කියන්න බැරි තරන් සතුටක් මොකද දැන් මොහොත්තකට කලින් මාලිගාව දලා අධිෂ්ඨාන කරපු දෙයක් මේ ඒ මොහොතේම උුදුම් පත්න්න හද එහේ මල් ගොන්නක් පිපුනවාගේ රජ්ජිරු කල්පනා කලා ඇහැක් දන් දෙෙනවා කියන එක මෙතැට වෙලා මේ මහපාරි කරන එක සුදුසු මදි එනිසා එහ යමු මාලිගාවට කියලා න් සැට යැන ගමුණන නතර කරලා ආපවු හැරිල අන්ද අනගහගෙනව මාලිගාවට යනවා. රජ්ජිරුවන්ගේ පිරිස රටවෙසියූ. දැනගන්නව රජරවාද ඇස්දන් දෙන්න යන්න කියලා. ඉති අහල පහල ප්‍රමාණය නගරේ ඉන්න සියරු දෙනාමි එකකතිය වනව රජ මාලි ගාවට. ඇවිල් රජ්ජරුවන්ට වැඳල කියේනව මහ රජය මොන්න තරන් රංවිදිී මුතුමැණික් අපට තියෙනවාද දේවල් මේ අන්දයට දෙමු ඇස් දෙක දෙෙන්්ඩිපා මහරජ තවත් නොයෙක් බවබෝග සම්පත්කාවනු ආදී ඇති තරන් මේ අන්දයට දෙමු මහරජ ඇස්තක දෙෙන්්ඩිපා එහෙම එහෙම කියාගෙන විල කියනවා මහරජතුමනි මේ අන්දයාට රාජ්‍ය දුන්නත් කමක් නෑහ ඔබ හන්සේ ඇස්තක නන් දෙෙන්්ඩිපා කිය ඒත් රජරු සඳහන් කරන්නේ මගේ දාන චේතනාවට බාධ කරන්න හරහට එන්ඩිපා කියට. එම සියලු දෙනාම ඒ කාරණාවෙන් සනසල රජරුව තමගේ වෛ්‍යවරයට කතා කරලා කියනවා මගේ ඇහැක් අරගෙන අන්දයට දෙන්න කියලා රජරුවන් ින්නවා අති දක්ෂ වෛද්‍යවරයක් සීවක කියලා ඇ වෛද්‍යවරයා කල්පනා කරන්න මම කොහොමද මගේ මහරජුරුවන්ගේ මුහුණ මැද ලඟ පිහයෙන් කපල්ල තුවාල කරලා මේ ඇහැ ගන්නේ එක මට කරන්න බැරි වැඩ නමුත් වෛද්‍යෝරය ඉතාම දක්ෂයිඒ නිසා බෙහෙතක් කම්පරලා මලක තවරලා රජරුවන්ගේ ඇහැට ලංකරනවා ඒ ලංකරනොත් එක්කම රජ්ජරුවන්ගේ ඇහැ කැර කෙනවවා අනිපැත්තට දරාගන්න බෙරි තරන් වේදනාවයි මේ ඇහැ තියෙන විදිහට මනිපැතට කැරගෙනව කිය ලඟ බෙත ංකහම හැල ල ලටනවා රජිරුවනිකං ලේ ගංගාවකින් නානෝ වගේ ලවැක්කරෙනවා ඇහැ එළියට ආවට පස්ස යහනෝ සීවක මහරජතුමනින් ඔබ වහන්සේ ඇහැ දෙනව මද ඔබ වහන්සේ දෙන්ඩාකමැතිනං මට පුළුවන් නැවතවතාවක් ඇහැ තිබ්ව විදිහටම මේ ඇස්වලේ පිහිටවඩ හි මහ්පුහම රජරූ කියනවා සීවක යෙ යමෙකුට යමක් දෙන්නන් කියලා මුලින් පොරොන්දු වෙලා පස්සේ බෑ කියනවාවන ඒක හරියට බිම වැටිල්ල තියෙන මලපුදුවක් කරගන බෙල්ලෙදා ගන්නවාගේ වැඩක් එත මත්දක් උගුලක් අරගෙන තමන්ම බෙල්ලෙදා ගන්නවාගේ වැඩ නැවත සඳහන් කරනවා සීවක යමෙ යමිකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවා නන් ඒ තරම් පෞකාරෙක් මම දකි නෑ කියලා එතකොට අතීත ප්‍රඥාවන්ත වූ යමක් දෙන්නන් කියලා කීවන එක දෙනවම තමයි මොකදය ඒ ප්‍රකාශයේ බරපතල බව කර්මය කර්මඵලේ හොඳයට දැනගෙන හිටිය ඒ කාරණාව තමයි මෙතනමි කියන්නේ නමුත් පිතන මේක විශේෂ කරුණක් බවට පත්වෙෙන්නේ සමහර වෙලාවට අපත් ගිහිල්ල එහම පොරොන්දු දෙනවා බොෝ දෙනාට එහෙම පොරොන්දු දෙෙනවා. නො එෙක් අවස්ථාවන් වොල නො එෙක් අයට එහෙම පොරොන්දු දෙනවා සාමාන්‍ය ජීවිතය හිතල බලන්න්නකු ඒවාගේ පොරොන්දු කොච්චර වෙනවාවද අපි කියලා. නමුත් ඒවා ඉෂ්ට කරන්න නෑ ඒකයි මෙතන සඳහන් කළේ හරියටම නුවනින් සලකලා බලලම ඒ ප්‍රතිඥාව දෙල්ල සමහර වෙලාවට පොරොන්දුව දෙන වෙලාවේ අපි ගාව හොඳට සල්ලි තියෙන්න්න පුළුවන් නමු අපි පොරොදු වෙච්ච කෙනා යමත් අපෙන් ඉල්ලන වෙලා වෙනකට අපි ආර්ථිකයෙන් හුඟක් පිරිහිලා ඉන්න පුළුවන්. එතකොට අර කියාපු මට්ටමින් සලකණ්ඩ බැරුව යනවා. නැත්තං සලකන්නම බැරුව ඇන්නත් පුළුවන්. සමහර වෙලාට අපි පොරොන්දුව වෙනකොට අපි බොහොම හොඳට නිරෝගී සමරලාට ඉල්ලීම කරනකොට අපි ලෙඩවෙලා ඉන්න පුළුවන්. යමක්කමක් කරක කිය ගන්න බැරිමට්ටමක ඉන්න පුළුවන් හැම කාරණාවක්ම සල කණ්ඩෝනය පොරොන්දුවක් වෙනකොට ආං එකයි සඳහන් කළේ ස්වාමීණ කැමති දෙයක් ඉල්ලන්ඩ ඒ අවස්ථාව පුළහන් විදිහට අපි මේ දේවල් සම්පූර්ණ කරලා දෙන්නන් කියලා එතුකට පුළුවහන් විදිහට කියලා පොරොන්දුවක්තියෙනවා මේ කරුණ පැහැදිලි කරන්න ධර්මය බොහෝතන්ගොල කරුණු විශේෂයෙන් දක්වලා තියෙනවා ඉන්නතුන අපේ සාරිපුෘ්තයන් වහන්සේ ුදුරජාණන් වහන්සේ එක වෙලා ප්‍රශ්නයක් නවා ඒත් මේ කාරණාවට සම්බන්ධම ප්‍රශ්නය මොකද මේලෝක ජීවත්වෙන හුඟක් අය මේවාගේ පොරුදු වෙලාව ඕන තරන් උල්ලන්ගය කරෙනවනි එතකොට ඒක මෙලොව කොහොම විපාක දෙනවද පරලුව කොහොම විපාක දෙනවද කියන කාරණාව අපි විශේෂයෙන් දැන ගණ්ඩ වටිෝ. මෙලොව පොරොන්දු කඩකරන කොට අපි අන් අයගේ නින්දාවට භාජනය වෙනවා දුන්න පොරුන්දු කඩ කරනකොට නින්දාවට භාජනය වෙනවා. කියලකට සඳහන් කරනවා පරලොවිින් ඒ කොහොම බලපානවාද එක නිරයේ උපද්ද වන්න හේතුවක් වෙනවා මොද බොරු කියලතියෙනවා යෝ බ්‍රාහ්මණංවා සමනන්වා අන්ඥංවාපි වනිබ්බකන් මුසාවාදයන වං චේතී පරාභවතක මුසාවාදයෙන් මංචා කරලතිෙන් කලින් දෙන්නන් කියර පසෙනු දීන්නවා ඒ මුසාවාදය නිසා නිරයේ උපත්තිය ලබනවා එන පරලවිින් විපාක දෙනකොට නිරේ උපදිනවා ඉන් පස්සේ කවදහරි ආය මනුස්සලෝකයකට ආහම් තමන් ධනය උපයන්ට යම් ව්‍යාපාරයක් වේවා කිසියම් කාරයක නිරත වෙන නං අපි බලාපොරොත්වෙන ලාභය අපිට ලැබෙන්නේ නැතුවයලා මෙ මේ කාරණාව නිසා තමයි සාරිපුතයන් වහන්ස භාගිතන් වහස මේ ප්‍රශ්නය හන්නේ ස්වාමීනි භාගිතන් වහන්සේ යම් කෙනෙක් මේ ලෝක එදිනදා තමන්ගේ ජීවිත ෘතිය වෙනුවෙන් යම් කටයුත්තක් ආරම්භ කරහම සමහ රටයකින් කිසිම ලාභයක් නැතුවෙන සමහරයටක යන්තන් පොඩි ආදායමක් ලැබෙනවා එක ලාභයක් නෙමේ යන්තන් පොඩි ආදායමක් ලැබෙනවා. හැබැයි සමහර කෙනෙක්ඉන්නවා ඒ අයට ඒය බලාපොරොත්තු උුණදයම් ලාභයක් මේ ව්‍යාපාරයෙන් වේවා ගොවිතැනින් වේවා කිසියම් දෙේකෙන් ඒ අයි බලාපුොරොත් වෙච්ච ප්‍රමාණය ලැබෙනවා. හැ ඊට වඩා ලැබෙන න්නේනෑ. තවත් සමහර කෙනෙක්ඉන්නවා යම් ආදායමක් බලාපොරොත්තුව උනාද යම් ක්‍රියාවකින් ඒගොල්ලු බලාපොරොත්තුනාට වඩා මහල්ලොකු ලාභයක් ලැබෙනවා. ස්වාමී මේකට හේතුවම කල්ද. අපේ බුදුරජාණන් වහස දේශනා කරවා මේක තියන පින වනිච්ජ කියන සූත්‍රයි. වෙළදාම ගැනම තම යහලතියන්නේ වනිිජ්්‍ය සූත්‍රය සඳහන් කරන්නේ. භාගිතන් වහස දේශනා කරනවා සාරිපපුත්ත සමහර අය ශ්‍රමණ බ්‍රහ්මනාදීන්ට සීලවන්තයන්ට දොගී මගේ යාචකාදීන්ට මේවාගේ අයට පොරොන්දු වෙනවා වුවමනා ආකාරයෙන් ඇූඋපකාර සත්කාර කරන්නම් කියලා. පිඳතු මේ මෙතන කරුණු කීපයක් සඳහන් කරහම මේ ලෝක අපිහෙම පොරොන්දු දෙනාය හොඳ ඉන්නවා. අප පිඳතු නුවනින් දන්නවා තව එහෙම පොරොදු දීපු ගීදනෙක් න්න ආද කියලා. රජවර රරිට අමාරුව ට . රජවරු සමහර වෙලාවට බිවාහ වෙලා අග්‍ර මහේෂිකාවට කියනවා ඇයට තියෙන ප්‍රිය බව නිසා ඇයට තියෙන ලොල් බව නිසා කියනවා ඔබට කැමති ඕනෑම වරයක් මගින් ඉල්ලන්ට කියලා. අපි එහෙම අවස්ථාව ඕන තරම් ධර්මයෙන් ජාතක කතාවලින් අහල තියෙනවා. නමුත් ඒ කාන්තාවෝ ඒ කියන වෙලාවට ඒ වරය ඉල්ලන්නේ නෑ දෙගොලු එක හිතේ තියගන්න රජවුරු සාමාන්‍යෙන් සමහර වෙලාවට තවත් කාන්තාවක් අග්‍ර මහේෂිකව කරගන්න. එතකොට කලින් මහේෂිකාව දෙවනි තැනට වැටෙනවා. ආං එවන් අවස්ථාවන් වල අර කලින් තමන්ට කීවනි ඕන දෙයක් ඉල්ලට කියලා ආං ඒක ඉල්ලනවා. නමුත් ඒ ඉල්ලන වෙලාවට රජිරුවන්ට ඒක දෙන්න බැරුවෙනවා. මකද අලුත්කාන්තාවගේ හිතරි දවන්නත් බැරුවනවා. සමහරලාට අත් බිරිඳටත් දරුවෙක් ඉන්නවා පරණ බිරිඳටත් දරුවෙක් ඉන්නවා තැන් කලින් බිරිඳ රජිරුවන්ගේෙන් ඉල්ලීමක් කරන මගේ පුතාටාජක ම දෙෙන්ඩ කියලා තැතකට නව බිරිදත් ඒක බලාපොරෘත්තියල අර හිතා මතා කටයුතු නොකරපු නිසා අමාරුවටෙන් තැන් ඉති ඒවාගේ පොරොන්දු දීලා යම් කෙනෙක් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නේ නැත්තං ආං ඒ අයි තමයි ලම සඳහන් කරනවා මෙලොව නින්දාවට භාජනය වෙනවා හිතන්නක යමෙක් බොරු කියනවනම් ඒ පුද්ගලය ඉස්සරලාම නින්දාවට භාජනවෙන්නේ තමන්ගේ ගෙදරින්මයි. එ ගෙදරාගෙත් විශ්වාසය නැතුව යනවනි දැපිකම අපේ තාත්තා අපේ අම්මා නොෙක් දේවල් කිය නවා ගෙදර ඇත්තෙක් හැබයි වා සම්පූර්ණ කරන්නේ නෑ ආං ඒ නිසා අපිට මැහෙනවා සමහර වෙලාවට දරුවූ කියනවා අපේ තාත්තා කියන දේවල් කවදාවත් කෙරෙන වැඩ නෙමයි. අපේ තාත්ත ව කියන කරන්න නෙමෙයි. අපි අම්ම ඔහොම කියන්නේ කවදාවත් කරල්ලත් නෙමේ කරන්න නෙමයි කියලා අපි කියන අවස්ථාවන තරන් තියෙනවා. ඒ කියෙන්නේ දරුවන්ට බිරිඳට ස්වාමයාටවත් ඒ ඇයි ගැන විශ්වාසයක් නෑ. ගෙදරායටත් විශ්වාසයක් නැත්තං සමාජයට අපි ගැන කොහොමත් විශ්වාසයක් නෑන. ආගනං මෙලොව නින්දාවට භාජනය වෙනවා. පරලොවද නිරේ උපද්ද වවා. ො අංගුතර නිකායි තියෙනවා මුසාවාද කියල සූත්‍රය. මේ මුසාවාද සූත්‍රයේ සඳහන් කරනවා යම් කෙනෙක් වචනයෙන් කරන වැරදි හතර කරනවානන්. මොුණද වචනයෙන් කරන වැරදි හතර බොරු කියනෝ කේලන් කියනවා පරු සෝචන කියනෝ හිස් වචන කියවා. යමෙක් මේ වචනයෙන් කරන වැරදිහතර කරනව නං මරණයත් සමගම හරියට නිකං ඔස වගන ගිහිල්ල තියලාව වගේ නිරේ උපද්දෝනවා කියල කියයි. අපි නික ගෙනෙහිල්ලා යපායින් තිම්පා වගේ. ඒ කාන්තයෙ නිරේ උපද්දෝනවා කියක කියෙන්. එන මරණින් පස්සේ නිරේ උපද්දෝ වනවා. නැවත වතාවත් ඒ සියලු දුක්කරදර කම් පටුළු විඳලා මේවාගේ මනුස්ස ලෝකෙක ඉපදිලා තමන්ග ජීවිකා වෘතිය පවත්තගනයන්ඩ කිසියම් කටයුත්තක යෙදෙනවාද. රැකියාවක වේවා ව්‍යාපාරයක වේවා එමතන් ගොවි තැනක වේවා තමන් බලාපොරෘත්තිච ආදායම ලැබෙන්නේ නෑ. එහින්දා පටන්ගත්ට වඩා වේගෙන් ඒ අත්හැරල දාන්න සිද්ධ වෙනවා. ඇයි ලාබ පාඩුයි තිබ්බ ටිකවත් නැතුවෙන. වේද කරලා වියදන් කරලනි පටන්ගන්නේ ට වියදමොත් නෑ බාණ්ුකත සාමාන්‍ය සමාජයෙන් ක ඇහෙන් නැ්ද කියලා අඩු තරම වියධන්තිකවත් හම්බුන කියලා කියන ඕන කරගට ඇහෙනවා. ඒ මේ මේ විදිහට දෙන්නම් කියලා පොරොන්දු වෙලා නොදී හිටියාව ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙක් පටන්ගන්න ව්‍යාපාරයක සුළල් ආදායමක් තියෙනවා. එක ලාභයක් නෙමේ නමුතින් පටන්ගත්තට වෙනුවට කඩාවැටන්නේ නැතුව ඔහේ පවත්වගෙන යනවා. සහරලාට නායකුත් ගන්නවා පොලිටත් ගන්නවා බැංකුවෙනුත් ගන්නවා හෙට අනිත්්දට ආදායම හොඳට ලැබයි කියලා හිතනවා නොයෙක් දේවල් කරකර නයවෙවී මේකම පෝෂණය කරනවා නමුත් ඒකෙන් ලොකු බලාපොරොත්තු ආදායමක් එන්නේ එන්නේ නෑ ඒකත් පින්නතින මේ පොරුන්දුවම කරණවා. කද සමහර කෙනෙක් දෙන්නන් කියලා පොරුන්දු වෙලා දෙන්නෙම නෑ. සමහර කෙනෙක් දෙන්නන් කියලා පොරුන්දුවෙලා පොරන්දුවිච්ච ප්‍රමාණය දෙන්න නෑ. මුලින් කියනවා මෙච්චරක් දෙන්නම් කියලා. පස්සෙ පොරුන්දු විච්ච ප්‍රමාණය දෙන්න ඊට වඩා අඩුවන් දෙී. ඒක නිසා තමයි බලාපොරොත්තුවෙන ලාබේ හම්බ වෙන්න නෑ අඩු ප්‍රමාණයක්හම්බවෙලවා. සමහර කෙනෙක් දෙන්නම් කියපු ප්‍රමාණයම දෙනවා. අං එහෙමයට, මේ ආදායන් උපේන ක්‍රියාමාර්ගවලින් බලාපොරොත්තු උනානං යම්ලාභයක් ඒක ලැබෙනවා ත ඊට වඩා ලැබෙන නෑ. එහෙමනම සමහරාය දෙන්නම් කීවනං යම් ප්‍රමාණයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා. අං එහෙමයට තමයි ඒ කටයිුතුවලින් බලාපොරොත්තු වනාට වඩා වැඩිලායක් හැම්ු. සාරිපුෘත්‍යයන් වහසේගේ ප්‍රශ්න අතරට භාගිතුන් වහන්සේ මේ විදියට පිළිතුර දෙෙනවා. සාරිපෘත්යන් වහසත් ඇහුයි සමහරුන්ට ලැබෙන්නෙවන සමහරුන්ට යන්තං ලැබෙනව සමහරුන්ට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ලැබෙනවා සමහරුන්ට බලාපොරොත්තු වනාට වැඩිය ලැබෙනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියන කාරනාව තමයි භාගිතුන් වහසේ වනිජ්‍ය සූත්‍රයේදී මැදිලි කටලා දීලතිෙන. සාපි නැ දැන් අපිත් මේ සංසාරි කවදාවක් බලාපපුොරොත්තුවෙෙන්න්නේනැහැන පාඩු ලබන්ඩ අපි හැමෝගම අරගුණ තමයි අපි බලාපොරොත්වෙනවට වඩා ලැබෙනවනං හොඳයි ඉතින් එහෙම බලාපපුරොත්තුවක් මුදුම්පත් කරන්න කැමැත්තක් තියෙනවනං මෙන්න මේවාගේ ඕනම කෙනෙකුට දෙන ප්‍රතිඥ්ඥාවක් තියෙනවනම් ඒ ප්‍රතිඥ්ඥාව හරියට සම්පූර්ණ කරන්න ඕන එම සම්පූර්ණ කරන්නට බැරිනං එවන් ප්‍රති්ඥාව ද ඉදෝන අපි කියන කරණඩ බැරිවවැඩ නොකිය ඉදෝන කියලා අං හිංසා ප්‍රඥ්ඥාවෙන් හිතල වැඩ කරණඩ තියෙන අවස්ථාවල් මේ ස්වභාවධර්මයේ විශ්වයේ ක්‍රියාකාරිත්තය කොයි විදිහෙද කියන කාරණාව අපිට කවදාවත් තේරුම් ගණඩ බැරි මේ ක්‍රියාකාරකංක් ඒ නිසා භාගිත වහස දේශනා කළා යමෙක් එහෙම දෙන්නම් කියලා පස්සෙ නොදී ඉන්නවනං දෙන්නම් කියපු ප්‍රමාණය නොදී අඩු ප්‍රමාණයක් දෙනවන්නං වංචා කරන වනං ඔවු ඒ කාන්තෙන් මේ ලෝකේ පරිහානියට පත්වෙනවා ඒ කාරණාව පැහැදිලි කරඩ ධර්ම කාරණාවක් මේ විදියට සඳහන් කරලා තියෙනවා අතීත කතාවක් අතීතයේ මේ කලින්ගු කියන රටේ නාලි කීර කියෙන රජක් ඉදර තියෙනවා ඉතාම අධාර්මිෂ්ට රජ කෙනෙක් මේ කාලේ හිෙමාලයේ වාසයකරපු පන්සීයක් විතර තාපසවරු ලුණුියබුල් හොයාගෙන මනුස්වවාසේටආවා. මිනිස්සු මේ තාපසවරු උයන්නේ නතර කරලා ඇපවපස්ථාන කරමින් සත්කාර සංග්‍රහ කරමින් අත්පා මෙහෙවර කරමින් මේ තාපසවරුන්ගේ බනාහාගන්නවා.ඇති හැමදාම මිනිසු යනට යනවා බනාහන්ද එක දවසක් රජ්ජුරූ බලාගෙන හිටියා මේ මිනිසු කොහෙද මේ හැමදාමයන්නේ රු හුවොහයිද හැදාමෝ යන්න පෙළ හැදිලා සඳහන් කලා තාපසවරු ගමට වැඩල ඉන්නවා. අපේ තාපසවරුන්ගෙන් බණහා ගණ්ඩියයනව කියලා රජ්ජරු සඳහන් කලා ඒන මා්‍යෙනව බනහන්ඩට මිනිස් ගොඩාක් සතුටුණා මේ අධාර්මිෂ්ට රජ්ජරු බනක් අහලා හරි ජීවිතයේ නිවැරදි කරගන්නවා නං කොච්චර හොඳද එහම හිතලා මිනිස් හරි කැත්තිෙන් රජරු ත එක් කරගෙනී. ැ තාපසවරු දන්නවා රජිරුව කොම කෙනෙක්ද කියලා රජර හරි දරුණු කපුද්ගලේ. ඒවාගේ හරිම ලෝබයි කාටවත් කිසි දෙයක් දෙන්න නැති පරම මිත්‍යා දෘෂ්ටිකයක් එනිසා ආපසවරු කල්පන කළා මෙයාගේ මේ මිත්‍යා දෘෂ්ටිය බඳින්ට පුළුවන් ධර්ම දේශනා කරන්න ඉතා දක්ෂ කෙනෙකුට මෙයා පවර වනේ. එම හිතලා දේශනාව ඩිතාම දක්ෂතා කර ලාභයයි පන්සිල් උල්ලංගනය කරන එක පාඩුවයි දෙක මනාව පැහැදිලි කළා ඇති මිනිස්සුත් මෙතැන ඉන්නවා බලහම මේ දේශනාව පුරාම කෙරෙන්නේ රජුරුවන්ගේ අඩුපාඩු මයි කියන්නේ ඉ තමන්ගේ ්‍රාජයේ පිරිසත් ඉන්න තැනම තමන්ට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනට එක දරාගන්න බෑ රජුරු හිත යටින් කල්පන කලා මම කරන්නක හොඳ වැඩක් කියලා කටේතු ඔක්කෝම වරුණාට පස්සේ. බෝම ශ්‍රද්ධාවෙන් බනහැව්ව වගේ පෙන්නලා. ආරාධනා කලා ස්වාමීනී හෙට දවල්ට මාලිගාවෙන් දානය වලදමු කියලා. ආරාධනාව භාරගත්තා. කරජිරුව මාලිගාවට ගිහිල්ලා. තමන්ගේ පිරිස කැඳවලා ඒ අයට කිව් මේ මහා හැලිවලට අසූචි පුරුවගෙන එන්න කියලා. ද මාිගාව ගෙනහිල් අසූචි හැළිති කියලා කොළවලින් හල තියෙනවා අනික් පිරිසට සඳහන් කළ මේ ඉතාම ලිස්සන සුළු දේවල් කල ගෙඩියට පුරෝලා ගැනල්ල තියෙන රජ්ජුරුව සඳහන් කරන වෙලාවට මේ පඩි පෙලවල් වල ඒවා හාලාන්ඩ කියලා ද අඩිය තිම ලිස්සල වැටෙනවා ඒ පඩිපෙළවල් පාමුල මස්කණ්ඩ ඇබ්බැහි විච්ච දරුණු සුනකයෝ බඳින්ද කියන කියවා තවත් දූර්තය පිරිසකට පොළු කැලී අතට දීල යම් තැනක තියල තිබ බා දැ පහු දා එලිවුණා මේ බ්‍රහ්මණවුරු කල්පනා කලා දැන් අදරාජ මාලිගාවිද දානී හැබැයිති මාලිගාව කියල කියෙනෙ බොහොම අනතුරු සහිත තැනක් බව හැමෝම දන්නවා නමුති ආරාධනාව භාරගත්තනනි වඩිමු කියලා නිසි වෙලාවට මේ අඳුන් දිවිසම් ඒකාන්ස කරගෙන භික්‍ෂා පාතරාරගෙන බ්‍රහමණවරු පිළිවලට මෙතාපසවරු රාජ මාලිගාවට දානයට වැඩියා. ප්‍රධාන තාපසතුමා ඉස්සරලාම ගිහිල් ආසනය වාඩිුුණා අනි තාපසවරුත් පිළිවලින් වාඩිුුණා. ඇැති මාලිගාවට ඇතුල් වෙනකොට දරාගණ්ඩ බෙල්තරම් අසූචි දුරුගන්දයක් කනවා මේ වෙලාවි රජ්ජිරුවලඟට ඇවිල්ල කාරණාව සඳහන් කළ මකදද කාරණාව යේ උඹලා මාව මොනත් තරන් අපහසු තාවීයට පත් කළාද බණ කියනවා කිය කියය මගේ අඩු පාඩුම කීවා පරට වැ වැසිියෝ ඉස්සරහපිට මම මහා අපහසු තාාවකට පත් කලා උඹලා වගේ අයට මෙහෙම තමයි දෙඩ ඕනි කියලාර කෙල් කොල ඇරිය ඇරලා දැන් හැන්දකට අසුචි අරගැන තාපසතුමාගේ පාත්‍රයට බෙදන්ඩ ලෑස්වෙනකොට ප්‍රතික්ෂේප කලා පතික්ෂප කරලා නැගිටි ඉන්ඩයි හදන්නේ. ැ නැගිටලා අපහු වඩිනකොට අර පොළු කෑලි අරගෙන හිටපු පිරිස පහර දෙන්න පටන් ගත්තා. පොළුවලින් ගහනෝ පඩිපෙලින් බහින් දෝනි අර ලිස්සන දේවල් පඩිපෙලි හලල් ලතියනෙද දැන් අර පහර කාගෙන පඩිපෙලට යනකොට ඇද වැටිනවා. ඇදැවැටුනනාම රෝල්ෙලා රෝල් වෙලා ගිල බිමටිනවා එකොට බිම ඉන්න වාර බල්ලු බැඳ තාපසයගේ මස් ඉර ඉරා කනවා සදහ කරනවා යම් තාපස කෙනෙක් කිසියම් ආකාරයකින් එතනින් වැටිලක් නැගිටලා පණ බේරගෙන දුවන්ට හැදුවනම් මෙ දරුණු සුනකෝ පස්සි පන්නගෙනග හිල්ලා. බිම පෙරලගෙන මස් ඉරඉරා ඇදර කනවා කියලා තාපසවරු පන්සිය දෙනාගේම සරීර මා අවසන් කර ඇටකෝටු ගොඩක් බවට පත් කලා මේ ප්‍රතිඵලයක් හැටියේට රජ්ජිරුව මරණයෙන් පස්සේ අතිභයානක දුක් සහිත මහනිරය පදිලා නිමක් නැති දුක්කන්දරාව පින්දනය කළා එතවන මෙතන සඳහන් කරනවා යමක් දෙන්නන් කියලා පොරොන්දු වෙලා ප්‍රතිඥ්ඥා ගාතය කරනවනන් ප්‍රතිඥ්ඥා ගාතය කියල කෙන පොරොන්දුව කඩ කරනවනන් ඒ කාන්තයෙන් ඊළඟාත්මි නිරයේ ඉපදෙන්ද සිද්ධ වෙනවා. රජ්ජිරුව මේ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් මහාජනතාව අතර රජිරු දැඩිසේ ප්‍රසාධයට පත් වනා. මරණින් පස්ස රජරු නිර ඉපදෙනවා ති නැවත ඉපදන හමත් මේ වගේ විපාක නිමක් නැති විදිහට විඳින්ද සිද්ධගෙනවා. ආන් ඒ නිසා මේ කරුණු පැහැදිලි කරමින් භාගිතන් වොහස දේශනා කරනවා යම් පොරොන්දුවක් ප්‍රතිඥ්ඥාවක් තියෙනවනං යම් කෙනෙකුට යමක් දෙනවා කියලා. ඒ ප්‍රතිඥ්ඥාව ඒ කාන්තින් සම්පූර්ණ කරඩ ඕනේ. දෙන්නම් කීවුවොත් දෙන්ඩමෝනේ ඒකයි ඉසිවි රජිරූ සඳහන්කලේ යමෙක් යමෙකුට යමක් දෙන්නම් කියලා. පස්සෙ බෑ කියලා කියනවනං ඔහු තරන් මහ පෞකාරයෙක් නෑ කියල කීවේ මෙන්න මේ කාරණ ඔක්කොම එකතු කරගෙන. එක දරුන් වකුසල කරමය. නිසා පින්නතිනි අපිත් හැම වෙලාම සිහය ප්‍රඥාව පාවිච්චි කරන්නඕන සිහය ප්‍රඥාව පාවිච්චි කරලම ප්‍රතිඥ්ඥාවක් දෙඩුවෝය තැන් අදනං කොච්චර අපි මේවාගේ දේීමල් දකිනවාද අපි වෙළඳ පොළකට ගිහිල්ල මුදලක්දීල ඒ මුදලට වට ගැලපෙන යම් භාන්නයක් ඉල්ලහම අපිට සහල්ලාට ඒකවත් ලැබෙන්නේනි ඒ වෙළෙන්දා අපි වංචා කරනවා ි දෙන මුදලට සුදුසුදේන එකකේ නෙමයි අපිට හම්බ වෙන්නේ ඊට වඩා බාල දෙයක්. සමහර වෙලාවට හාල් ටික සීනි ටික මේවාගේ දෙයක් කරගන්න ගිය හමත්. සමහර අය කිරන මනින උපකරන සඟවගෙන කිරලා මැනලා සීනිි පන්සීයක් ඉල්ලහම ග්‍රෑම් කීපයක් හරි අඩුකරගන්නම තමයි බලන්න. තමන්ගේ පැත්තට ලාබේ වැඩිකරගෙන රිබෝගි කියට අඩුවන්න්නේ ඇඳුමක් ගණ්ඩ ගියත් එහෙමයි වෙනත් උපකරණයක් අරගණ්ඩ ගියත් එහෙමයි මේ වංචාව හැම තැනම අපිද නමුත් ඒ අය කී කාලයක් ජීවත්යෙන්ට හිතාගෙන දේවංචාව කරන්නේ ගොරු පොරුන්දු දෙනවා කියලා කිය හම මේ කාල හිතල බලඩකෝ මේ මිනිස්සුන්ට දෙෙන ොරුන්දු ගොඩ සමහරලාවට රාජිල්ල දහරිියෙක් වඩ පුළුවන්. මැති ඇමතිවරයෙක් ෙන්ඩ පුළුවන්. මහජනතාවට කොයි තර බොරු පොරුන්ද දෙවාද. නමුත් ඒවා කවදාවත් සම්පූර්ණ කරන පොරොන්දු නිෙවෙේ. සමරලාට චන්දය ලබාගන්න තුරු පාරහදල දෙන්නම් කියනවා. පාල මහදල දෙන්නන් කියල කියනවා. තවත් නොයෙක් දේවල් කියනවා. විහාරස්ථාන වලට ගිල්ල ස්වාීන් වහන්සේ අටඒවාගේ ප්‍රතිග්ඥා ඕන තරන් දෙෙනවා නමුත් ඒ ධර්මය ගැන නොදැනක් දෙන ප්‍රතිඥ්ඥාවන්ගේ අයහපත් විපාකය සංසාරය සුළු පටු නෑ කියන කාරණාව තමයි අපිට මෙතන විශේෂයෙන් මේ සඳහන් කරලා තියෙන ගේ නිසා බුද්ධාන්තරයක් ලැබිල තියෙන වෙලාවි කර්මය කර්මඵලය පිළිබඳව මනාව දේශනා කරලා තියෙන වෙලාවි අපි හැම වෙලා උත්සහ කරන්න ඕනේ බුද්ධාන්තරයෙන් මේ සංසාර ස්වභාවේ මැනවින් පැහැදිලි කරලා විිස්තර කරලා කරුණු දක්වල නොදන්න මග එලි පෙහෙලි කරලා. හරියට යටටිකුරු කරල්ලා තිබුණ භාජනයක් උඩුකුරු කළා වගේ. අඳුරේ තෙල් පහනක් දල්වනවා වගේ මේ සංසාරය අන්ධකාරයෙන් වෙලිල්ල හිටපු මොහොතක තිලොවගුරු භාගිතන් වහස පහළ වෙලා හැබෑ සසර ස්වභාවය අපට පෙන්නලලා තියෙන වෙලා. මරණය දැක දැක ජීවත්වෙන මේ ජීවිතයේ නිරන්තරයෙන් අකුසල කර්මයන්ගෙන් ආරක්‍ෂා කර ගඩුවනෑ මුසාවාදයේ ආරක්ෂා කරගණඩුවන පංච සීලේම ගැන අපිට කරුණු දේශනා කළා මෙතන කතා කරලා තියෙන මුසාවාදය ගැන විතරයි යම් කෙනෙක් කවදාවත් හිතන් නෑ පිින්තින මේ බොරුවක් කියනවාගේ එක මේ තරන් බරපතල පාප කර්ම යන්ද කියලා ඒ නිසා අපිට බේරෙන් ඕන වෙච ඕනම වෙලාවක බොරුව කියන්න අප කීටවත් පැකිලෙන්නේත් මෙතන හිතල බලන්නක හරියට ඔස්ස වලාගෙන්හිල්ල නිරයෙන් තිබ්බවගේ නිරේ උපද්වෝනවා කියලකෙන් තාමත් අපේ ජීවිත මුසාවාදයෙන් යුක්ත නං තාමත් අපට බැරිවුණනං මුසාවාදයෙන් මිඩෙන්ඩ තාමත් මේක බරපතලකම තේරුම් ගඩ අපට බැරිවුනා නං අපි තාමත් ඉන්නේ මෙ නිරේ දිහට හැරිල්ලා නිරයේ දොර ඇරගත්ත පිරිස කැටියට යවිතාමයි. ආංඒක නිසා හැම මොහොතකම උත්සාහ කරන්න්ඩෝ නෑ මුසාවාදයෙන් විතරක් නෙමෙයි මේ පංච සීලේම උල්ලංගනය කරනකින් අත්මිදෙන්ට. එහි වටිනාකම නිරන්තරයෙන් කල්පනා කරල ති ල්ලෝන අපි මේ සංසාරයේ ඔය සීලය දන්න නැතුව මොන තරන් සසර අතරමං උනාද. තර සංසාරය දුක්විින්දද සීලේ ගැන දන්නේ නැති නිසා සීලයේ ගැන කතා කරනට අපි නිතර නිතර සඳහන් කරනවා මේ ලෝකවද්දි ශික්ෂාපද සහ ප්‍ර්ඥප්තිවද්දී ශික්ෂාපද කියල කොටස් දෙකක් තියනවා කියලා. පන්සිල් ගැන කතා කර නකොට මේ සම්පූර්ණ ලෝකවද්‍යයි ඇයි ලෝකවදදයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සෙනක් ලක පහලව වන කාි. ුදුරජාණන් වහස ලෝක පහළ නූන කාලෙ මේ කරුණු ඒ විදිහටම පවතිනවා බුද්ධෝත් පාදයත් අබුද්ධෝත්පාදයකත් ප්‍රාණ ගහත කළොත් ඒක ප්‍රතිඵලය ඒ කාන්තියෙන් නිරේ උපද්ද වනවා හොර කං කරනව නම් වැැරදි කාම සේවනය කරනවානන් මේ විදිහයට මේ කාරණ පහ යමෙක් උල්ලංගනය කරනවනම් ඒ කාන්තින් නිරේ උපදනු එක බුද්ධෝත් පාදය අබද්දෝත් පාදය කියළ බේදයක්න මයි මේටි ලෝකවද ශික්ෂාපද ප්‍ර්ඥප්ති වද්‍යය කියල කියන්නේ නිවන උදෙස්ථ ආරක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් පනවකු සිිල්පද ප්‍රමාණයක් තියෙනවා දෙ අට සිල් සමාදන් වෙනකුට විකාල භෝජන වේර මන සික්්ෂාපදන් සමාධයම් කියලාි ශික්ෂාපදයක් සමාධන් වෙනවා හයවෙනි ශික්ෂාපදය එතට රාත්‍රීයට යම් කෙනෙක් විකාල භෝජනය කළුත් ඔහු නිරයේ යනවා කියල ධර්මය සඳහන් කරලා ෑ විකාල භෝජන ශික්ෂාපදය කඩාගත්ත කියල නිරේ යනවා කියන කාරණාවක් සඳහන් කරන්නේ නැහැ නමුත් භාගිතුන් වහසට අකීකරුවිච්ච නිසා අපිට නිවන තවත් ඇත්තෙනවා නච්ච ගීත වාදි තාදී වශයෙන් ශික්ෂාපද තියෙනවා ජීතයක් කිව්වා කියල මේවාගේ දේවල් වලින් අපිට නිරයට හේතුවක් හැදන්නේ වක්්‍රාකාරුව හැදෙන ක්‍රම තියෙන ඔබින්නතුයි තන්හාවක් තියෙන නිසානි දැන් ආහාරයත් තන්හාවක්න භාගිතන් වහසේ ඒ තන්හාවිෙන් ඇත්වෙන්ඩනේ තුන්වෙලින් එක වෙලක් අත්හරන්න කියල දේශනා කළ ආහාරය පිළිබඳව තියෙනව නම් යම් තන්හාවත් ඒ තන්හාව අඩුකරගන්න තමයි තුන්වෙලිින් එක වෙලක් අත්හරිඩ කිය දශනා කළින් ඉල් සමහර කෙනෙක් නක් තුන්වෙලින් දෙවේලක් අත්හරිලා ආහාරී ගැන තන්හාාව හැමදාම රාත්‍රීයට අනුභාව කරලා පුරුදු කෙනාට රෑවෙනකොට ආහාර ෝන ඒ වෙලාව එනකොට මේක කෑම කන වෙලාවයි කියල සංඥාවක් තියනවා රාත්‍රී බෝගනින් දිගටමවෙෙන් වෙලා ඉන්න කෙනාට මේක කෑම කන වෙලාවනි කියලා එහෙම සංඥාවක් වත් මතකයක්වත් වමනාවක්වත් ඇතිවින්න්නේනෑ ඒ තන්හාාව නැති කරලා රක කරන්නේ කොහොම තහාාවට වැරදි කාමසේවලට තැන කොහොමත් තහාාවට බොරු කියන්නේෙ තන්හාාව නිසා රහමර පානය කරන්න තන්හාාව නිසා එතකොට මේ ගීත කියන්නේ තන්හාාව නිසා නැටුම් ගෙනුම් ගැයුම් ැයුම් බලන්ඩයන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන තන්හාාවක් නිසා ඉතින් බාගිතන් වහසේ මේ ප්‍රඥප්ති වධ්‍ය ශික්ෂාපද පනවලා තියෙන්නේ ඒත් තන්හාාවෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඉවත් කරවන්නූ ල නිසා තන්හාව ශ්‍රවය කරපු තැන නිවනයි එන මේක දවසින් දවස වඩනවට වඩා ක්‍රමක්‍රමයෙන් ඉවත් කරඩ ලෝනි ඒකට ඒශික්ෂාපද තියෙන ඒව ප්‍රඥාප්තිවද්‍යයේ භාගිතන් හස පනවක් නිසා ඉති එහෙම සීලයේ ආකාරව දෙකක් තියෙනවා ලෝකවද්‍යයි කෙන ශික්ෂාපද ඉතාම භයානකයි ම දෙක ස්වභාව ධර්මයාගේ නීතිය උල්ලංගනය කරහම ඒකාන්තයෙන් නිරය උරුම වෙන නිසා එතවට මේශික්ෂාපදටික භාගිතන් වහන්සේ අපිට කියල දුන්නේ නැත්තන් මේ සංසාරය පිිතන අපි යොක දන්නේ නෑ අබුද්දෝත් පාද කාලයක අපයොක දන්නේ නෑ බුද්ධෝත් පාද කාලයක තමයි ලෝතුරා බුදුරු අපිට මේටික කියලදන්න නමු අදත් ඕක නොදන්න හුඟක් අය ඉතාගී්‍ය බුදුරජාණන් වහස අපට කරදර කළ කියලා. ඇයි මේ නිදහසේ ජීවත්වෙන්ද හිටකු අපිට මේ සෙල්පද පනවලා අපේ ජීවිත යම්යම් ප්‍රමාණවලට සීමා කරලා කොටු කරලා තියලතිනනි භාගිතන් වහස කියර තමයි කල්පනාව. මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂය එකක්. මේ සංසාර පාරමිතා කිරිවේ සසර සත්‍යයා අපහසුතාවට පත් කර නෙමේ. අපහසු තාවයට පත්වෙලා ඉන්න සත්ත්වයා ඒ අපහසුවෙන් මුදවන්්ඩ තමයි මේ සහා දීර්ග කාලයක් දුක්වෙන්නේ. එනිසා මේ සිල් පද ගැන කියල දුන්නේ. කිසිසේත් අපිට කරදර කරන්නට නෙමේ පින්නතුනි. අපි කරදරයෙන් මුදවන්ඩ. තා නිසා ශ්‍රද්ධාව ඇතිකර ගැණ්ඩෝනෑ. ශ්‍රද්ධාව උපද්ධවල ශ්‍රද්ධාව මත පිහිටලා භාග්‍යතුන් වහසේ කෙරෙහි පැහැදීම ඇතිකරගැෙන. අප හැම වෙලා මුත්සාහ කරණ්ඩෝන මෙ සිල් පදේ ආරක්ෂා කරගන්ට ආං එවන් පුද්ගලයකුට තමයි දුකක් නැතුව සිල් රකිට පුළුවන්ග ශ්‍රද්ධාවන්තයට පුළුවන් දුකක් නැතුව සිල් රින්ට. ශ්‍රද්ධාව නැති කෙනාට සිල් රැකිනවා කියන එක කරදරය එක දුකක් බවට පත්වවා ඉනිසා ශ්‍රද්ධාව උපද වගත්ත කෙනාට මේ සංසාරෙන් එතරයන්ට ලොකු පහසුවක් තියෙනවා. බුදුරජාණන් වහන්ස පිළිබඳව ගෞරවේ ඇතිකරගෙන් භාගිතුන් වහසේගේ දේශනාව පිළිබඳව ගෞරවේ ්‍රද්ධාව ඇතිකරගෙන තනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් යුක්තව භාගිතුන් වහන්සේ දේශනා කරපු මාර්ගගේ යමෙක් ඒ විදිහටම ගමන් කරන්න කටයුතු කරනවනං එවන් අය බොහොම සතුු සිතින් මරණයට පත්වේෙන්ට පුළුවන් අයි. එනිසා පින්නතුනි එවන් අය මෙලව පිරිහින්නෙත් නෑ එවන් අය පරලොවදි පිරිහෙන්නේෙත් නෑ. මෙලොවත් ජයගන්නවා පරලවත් ජයගන්නවා අන්තිමට බලාපොරොත්තුවයනෙ නිවල දක්වාම ගමන් කරලා මේ සසරත් ජයගන්නවා. එවන් ගමන කියන්න බුද්ධන්තරයක ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයකින් අපිට තියෙනෙ මහ පුදුම පිටුහලා කැටවරණ. මේ අවස්ථාව නිතර නිතර ලැබෙන්නේ. ලැබිලතිය අවස්ථාවෙන් ප්‍රයෝජනනාරගෙන. මේ අනගී අවස්ථාවෙන් ලැබිය යිුතු ප්‍රයෝජනය උපරිමෙන් නෙලාගණ්ඩ කටයුතු කරලා වහ වහා සතරාපායිෙන් මිදිලා මේ සංසාරය කෙරවල කරන්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවීවා කියලා ශිරුවාද කරනවා.